යාළුවනේ විවාහක යුවලකට අසීමිතව සතුට ගෙන දෙන අවස්ථාවක් තමයි Taman මවකෝපියෙක් වෙන්න යන්නේ කියලා දැනගන්න මොහොත මේ හැඟීම යුවලක් ජීවිතේ ලබන විශේෂිතම හැඟීමක් වෙනවා මාස 9ක් යනකන් දරුවව Tamanගේ කුස තුල ජීවත් කරවන එක Tamanගේ හුස්මත් එක්ක දරුවටත් හුස්ම දෙන එක හැම ගැහණියෙක්ම ජීවිතේ එක් අවස්ථාවක විඳින්න කැමති අමුතුම හැඟීමක් තමයි ඒක ඒත් යාළුවනේ අද කාලේ කාන්තාවන් විතරක් නෙවෙයි මේ ප්‍රෙග්නසි කියන අත්දැකීම විඳින්නේ ඇත්තටම දැන් පිරිමි අයත් මේ විදියට ගර්භණීභාවයට පත් වෙනවා ඔව් යාළුවනේ ඔයාට ඇහුණා හරි විශ්වාස කරන්න දැන් පිරිමිත් දරුවන් බිහි කරනවා මේ වගේ ලෝකෙ සිදුවුණු අමුතු ගැබ් ගැනීම් කීපයක් ගැන තොරතුරුයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ ඒ නිසා මේ වීඩියෝවේ අවසානයේ වෙනකන්ම බලන්න මොකද අන්තිමට අපි ඔයාලට පෙන්වන දේ දැක්කම ඔයාට අදා ගන්නත් බැරි වෙයි යාළුවනේ මම බුද්ධික and you are watching විශ්ව දැනුම නාඩියා සුලේමාන් යාළුවනේ ගර්භණී භාවයට පත්වෙන ඕනෑම කාන්තාවකට තියෙන ප්‍රශ්නේ තමයි දරුවව බිහි වෙන තුරු මාස 9ක් යනකන් කුස තුල දරුවව පරිස්සමෙන් රැක බලා ගන්න එක. ඉතින් මේක එහෙම වෙද්දී මේ අම්මා ගැන මොන කතාද? ඇයි එකවර එක් දරුවෙක් නෙවෙයි. දරුවන් 8 දිනක්ව බිහි කරපු අම්මා කෙනෙක්. මේ අම්මා තමයි නාඩියා සුලේමාන්. ඉතිහාසයේ එකවර වැඩිම දරුවන් ප්‍රමාණයක් බිහි කරපු අවස්ථාව මෙය නොවුනත් නාඩියාගේ මේ දරු ප්‍රසූතිය ලෝකෙ වැඩි දෙනෙකුගේ අවධානයට යොමු වුණා. ඒ සාර්ථකව මේ දරුවන් 8 දෙනාව බිහි කෙරුවත් මුල් දවස්වල මේ ළමයින්ගේ බර සාමාන්‍ය දරුවෙකුගේ තිබිය යුතු බරට වඩා ගොඩක් අඩු වුණා. නමුත් ටිකෙන් ටික ඔවුන්ගේ මේ තත්වය සාමාන්‍ය අතට හැරුණා. ඒ වගේම මේ දේ ඇහුවම ඔයාල තවත් පුදුම වෙයි. නාඩියා මේ දරුවන් 8 දෙනාව බිහි කරන්න කලින් දරුවන් 6 දෙනෙකුගේ මවක්. ඉතින් ඔයාලත් මේ වගේ සිදුවීම් මීට කලින් අහලා තියෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් කරලා අපිට කියන්න. ස්ටේසි හැරල්ඩ් යාළුවනේ අඳුරගන්න මේ ඉන්නේ ස්ටේසි හැරල්ඩ් මෙයා තමයි මේ ලෝකේ හිටපු උසින් අඩුම මව යාළුවනේ මෙයාගේ කතාව තරමක් සංවේදී කතාවක් බලන්න මෙයාගේ ශාරීරිය කොච්චර පොඩිද කියලා දොස්තරලා කිව්වා මෙයාට විවාහ වෙන්න එපා කියලා ඒත් හැම තරුණියක්ම වගේ ස්ටේසිත් විවාහ ජීවිතයකට ආස කළා Tamanට කවදාවත් රෝද පුටුවෙන් බහින්න බෑ කියලා දැන දැනම ඇය විවාහ වුණා ඊට පස්සෙත් වෛද්‍යවරු ඇයට අවවාද කළා වැරදි ලාවත් ළමයි හදන්න යන්න එපා කියලා. නමුත් විශ්වාස කරන්න යාළුවනේ ස්ටේසීට පුළුවන් වුණා දරුවන් 3 දෙනෙක් මේ ලෝකෙට බිහි කරන්න. දරුවන් 3 දෙනෙක්ව බිහි කරපු මේ කාන්තාව 2018 දී නින්දෙදිම ජීවිතෙන් සමුගත්තා. ඒ වෙද්දී ඇයට වයස අවුරුදු 44ක්. ඒත් යාළුවනේ අපිට මේ කතාවෙන් ජීවිතයට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි අපි දෙයක් කරන්න හිතුවොත් අනිවාර්යෙන්ම අපිට ඒ දේ කරන්න පුළුවන්. ඒ දේ ඉෂ්ට කරගන්න අපිට ශක්තියයි අවශ්‍යයි වෙන්නේ. තවමත් ඔයා මේ වීඩියෝ එක ලයික් කරේ නැත්නම් ස්ටේසි වෙනුවෙන්වත් ඔයාට මේ වීඩියෝ එක ලයික් කරන්නම වෙනවා. තවත් මේ ලෝකෙ සිද්ධ වෙච්ච අමුතු දරු ප්‍රසූති ගැන වගේම මේ වීඩියෝ එකේ අන්තිමට අපි පෙන්නනවා පිරිමියෙක්ව ගැබ් ගත්ත හැටි. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක. එලිසබෙත් ක්‍රොයිස්ඩේල් යාළුවනේ මේ කතාවත් ස්ටේසිගේ කතාවට ටිකක් සමානයි. ශරීරයේ ඇටකටුවල දුර්වලතාවයක් නිසා එලිසබෙත් කුඩා කාලේ ඉඳන්ම ගොඩක් දුක් විඳපු කෙනෙක්. මේ රෝගී තත්ත්වෙන් නිසාම ඇගේ ශරීරය වර්ධනය වුණෙත් නැහැ. ස්ටේසි වගේම එලිසබෙතුත් දරුවෙක්ගේ සුරතල් විඳින්න ආස කළා. වෛද්‍යවරු කොහෙත්ම ඒ දෙයට එකඟ වුණේ නැහැ. ඔවුන් ඇයට තීරුම් කරලා දුන්නා යම් විදියකින් ඇය ගැබ් ගත්තොත් ඒක දරුවගේ ජීවිතයට වගේම ඇගේ ජීවිතයට අවදානමක් නමක් කියලා එලිසබෙත් ඒ දේ තේරුම් ගත්තා. නමුත් ඇය ඒ ගැන ගොඩක් දුක් වුණා. අන්තිමට එලිසබෙත්ව තේරුම් ගත්ත වෙනත් කාන්තාවක් එලිසබෙත්ට උදව් කරන්න ඉදිරිපත් වුණා. ඇය එලිසබෙත් වෙනුවෙන් ප්‍රෙග්නන්ට් වුණා. මාස 9කට පස්සේ එලිසබෙත්ගේ හීනේ හැබෑ වුණා. ඒ විදියට පුංචි දියණියක් එලිසබෙත්ගේ ගෙදරට ආවා. මේ විදියට මවක් වුණු එලිසබෙත්ට මේ දරුවා Tamanගේ මුළු ලෝකෙම වුණා. ඇය Tamanගේ කුඩා දියණියව ගොඩක් හොඳින් බලාගත්තා. දැන් මේ දරුවත් ගොඩක් ලොකුයි. එලිසබෙත් ඇගේ දියණියට ගොඩක් ආදරේ කරනවා. මේ වගේ කතාවලට තමයි යාළුවනේ හැපි එන්ඩින් කියලා කියන්නේ. ඒත් එක්කම එලිසබෙත්ගේ අසරණකම තේරුම් අරන් ඇයට උදව් කරපු ඒ කාන්තාවටත් අපි ප්‍රශංසා කරන්න ඕනේ. හයිඩි ලාෆ්ලීන් යාළුවනේ අපි දැන් මේ කියන්න යන කාන්තාවගේ කතාව ඇහුවම ඔයාලට හිතෙයි දෙයක් කරන්න හිතුවොත් අනිවාර්යෙන්ම ඒ දේ කරන්න පුළුවන් කියලා. මේ කතාව හයිඩිගේ. ඇයි ජීවත් වෙන්නේ එංගලන්තේ.
සමහර විට ඔයාලට විශ්වාස කරන්නත් බැරි වෙයි ඇගේ නිර්භීතකම කතාව. යාළුවනේ හයිඩි ගැප් ගනිද්දී හැමදේම හොඳින් තිබුණා. නමුත් මොකක් හෝ පෙර කර්මයකට ඇයි ගැප් බරන් ඉද්දී අවාසනාවට ඇයට පියයුරු පිළිකාවක් ඇති වුණා. ඒ හේතුවෙන් ඇගේ ශරීරය එන්න එන්නම දුර්වල වුණා. ඇයට අත්තුණු මේ ඇග්‍රසිව් කැන්සර් තත්ත්වයෙන් නිසා ජීවිතේ පවා බේරගන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක පවා කියන්න බැරි වුණා. අනික ඒ වෙද්දී ඇයි ගර්භණී තත්ත්වයේ හිටියේ? ඇගේ මේ රෝගී තත්ත්වයත් එක්ක ගර්භණී ඇයට මාස 5ක් වැනි ඉතා කෙටි කාලයකින් ළමයව එළියට ගන්න වුණා. අඩු වයසින් මවගේ කුසින් එළියට ගත්ත මේ දරුවව ජීවත් කරවන්න වෛද්‍යවරුන් සෑහෙන උත්සාහ කළා. ඒත් අවාසනාවට ඒ විදියට දවස් කීපයක් විතරයි දරුවව ජීවත් කරවන්න පුළුවන් වුණේ. මොකද දවස් කීපයකින් ඒ දරුවා මිය ගියා. යාළුවනේ නිකමට හිතලා බලන්න කාන්තාවක් දරුවෙක් බලාපොරොත්තු වෙන ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි ඒ කාන්තාවට දරුණු රෝගයක් ඇති වෙලා ඒ දරුවා මිය යනවා. කොයිතරම්නම් අවාසනාවන්ත සිදුවීමක්ද? ඒත් ඇය පරාජය බාරගත්තේ නැහැ. ඇය පිළිකාවත් එක්ක සටන් කළා. අවසානයේදී ඇයට පුළුවන් වුණා ඇගේ පිළිකාව පරාජය කරන්න. ඒක වෙනමම කතාවක්. ඒත් දරුවව අහිමි වුණු වේදනාව නම් ඇයට හැමදාටම තියේයි. සිල්වියා දැන් අපි ඔයාලට එක කාන්තාවක්ව මුණගස්වන්න යන්නේ. ඇය ගල් කන කෙනෙක්. ඔව් යාළුවනේ. මේ කාන්තාව එක්තරා රෝගයකට ගොදුරු වෙලා හිටියේ. මේ රෝගී තත්ත්වය නිසා ඇයට ගොඩක් ගඳ දේවල් කන පුරුද්දක් ඇති වෙලා තිබුණා. ඇය පාරේ තියෙන ගල්, පස්, මඩ වගේ දේවල් කනවා. කොහොම හරි ඇය ප්‍රෙග්නන්ට් වුණා. ඇයට තිබ්බ ලොකුම අභියෝගය තමයි අර වගේ දේවල් කන්නේ නැතිව දරුවව කුස තුල රැක බලාගෙන බිහි කරන්න කියන එක. නමුත් ගැටලුව උනේ ඇයි කවමදාකවත් සාමාන්‍ය කෑම වේලකින් සෑහීමටපත් වුණු කෙනෙක් නෙවෙයි. මොන දේ කෑවත් ඇයට ගල්පස් වගේ දේවල්ම කන්න ඕනේ. හැමෝම හිතුවේ ඇගේ මේ තත්වයත් එක්ක දරුවව කුස තුල පෝෂණය කරන්න ඇයට බැරි වෙයි කියලා. නමුත් ඇය ඇයව පාලනය කරගත්තා. ඇයට පුළුවන් වුණා තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ පුරුද්ද ආසාව නතර කරගන්න. ඒ වගේම ඇය නිරෝගී දරුවෙක්ව බිහි කෙරුවා. ඉපදෙද්දී දරුවාගේ බර ටිකක් අඩු වුණත් ටික දවසකින් ඒ තත්වය සාමාන්‍ය අතට හැරුණා. මේ දරුවන් නිසා සිල්වියාගේ නරක පුරුද්දක් නැති වුණා. දැන් ඇය දරුවන් 3 දෙනෙකුගේ මවක්. ජැකි ඩොලෙන්බර්ග්. යාළුවනේ අඳුරගන්න මේ ඉන්නේ ජැකි ඩොලෙන්බර්ග් සහ ඇගේ දියණිය. තමන්ගේ එකම දුවගේ විවාහය ජැකි ජයටම ගත්තා. නමුත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ ජැකිගේ දුවට දරුවන් හදන්න බෑ කියලා. ඒ ගැන දැනගෙන දියණිය සෑහෙන දුක් වුණා. අන්තිමට තමන්ගේ දියණියගේ දුක තේරුම් ගත්ත ජැකි තමන්ගේ දියණිය වෙනුවෙන් ප්‍රෙග්නන්ට් වෙන්න තීරණය කළා. මේ සිදුවීම උනේ 2008 වර්ෂයේ. ඒ වෙද්දි ජැකිට වයස අවුරුදු 58යි. තමන්ගේ දියණියගේ සතුට වෙනුවෙන් ගැප් ගත්ත මේ අම්මා එක දරුවෙක් නෙවෙයි දරුවන් 3 දෙනෙක්වම එකවර ලෝකෙට බිහි කළා. වයස අවුරුදු 58 දී දරුවන් 3 දෙනෙක්ව බිහි කරපු ලෝකේ පළවෙනිම කාන්තාවත් මේ ජැකි. තෝමස් බීටී. යාළුවනේ දැන් අපි ඔයාලට පෙන්නන්නම් දරුවෙක් බිහි කරපු පිරිමි පුද්ගලයාගේ කතාව. සාමාන්‍ය කාන්තාවක් වගේම ඔහු ගැප් ගත්තා. ඒ වගේම ඔහු සාර්ථකව තමන්ගේ දරුවවත් ප්‍රසූත කළා. යාළුවනේ මේ ඉන්න තෝමස් මුලින්ම කෙල්ලෙක් විදියටයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහු ඉපදුනේ කාන්තාවක් විදියට. කාලයක් එක්ක ඔහු පිරිමියෙක් වෙන්න තීරණය කරලා ශල්‍යකර්මයක් මගින් තමන්ගේ ලිංගික අවයවය වෙනස් කරගත්තා. ඔහු විවාහ වුණා. විවාහයෙන් පස්සේ ඕනෑම යුවළකගේ ඊළඟ බලාපොරොත්තුව තමයි දරුවෙක්ව ලබන එක. තමන්ට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්කම තියෙද්දී තමන්ගේ බිරිඳ ප්‍රෙග්නන්ට් වෙලා මාස 9ක් බඩින් ඉඳන් ඒ වේදනාව දරා ගන්න ඕනේ නැහැ කියලා හිතපු තෝමස් කෘතිම සංසේචනයේ මගින් ගැප් ගන්නන IVF ක්‍රමයට ප්‍රෙග්නන්ට් වුණා. මවක් වෙන එක මොන වගේ අත්දැකීමක්ද කියලා අත්විඳපු ඔහු බලන්න මේ බඩත් උස්සන් ඉන්න අපූර්ව. තමන්ගේ දරුවව කුස තුල පෝෂණය කරපු තෝමස් සාර්ථකව දරුවව ලෝකෙට බිහි කළා. ඉතින් යාළුවනේ අපි විශ්වාස කරනවා අද අපේ මේ වීඩියෝ එක දැනුම පිරුණු රසවත් වීඩියෝ එකක් වෙන්න ඇති. ඔයාලගේ අදහස් කමෙන් කරන්න. ඒ වගේම තවමත් ඔයා වීඩියෝ එක ලයික් කරේ නැත්නම් වීඩියෝ එකත් ලයික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙමනම් තවත් මේ වගේ අපූරු වීඩියෝවකින් අපි නැවත හමු වෙමු.